සිරදුනාම ආදරයෙන් පිළිගන්නවා අද රෝ සිනමා ප්ලස් වෙතින් නරන්න වෙන තවත් වීඩියෝ එකකට. ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ද නයිට් මැනේජර් වෙබ් සීරීස් එකේ 6 වෙනි එපිසෝඩ් එක. ඉතින් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා අද අපේ මේ වීඩියෝ එකත් එක්ක. අපි කලින් කතාව ගැන මතක් කරනවා නම් ෂාන් ෂෙලිගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක් වෙලා එයාට අලුත් ආයෝජකයෙක් හොයලා දෙන තැනින් තමයි කතාව ඉවර වුනේ. අද එපිසෝඩ් එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයා තවමත් රෝ සිනමා ප්ලස් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම උඩ තියෙන කාඩ් එකෙන් හරි පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් හරි ඔයාට පුළුවන්කම තියෙනවා අපේ පරණ එපිසෝඩ් බලන්න. හරි එහෙමනම් අපි යමු අද එපිසෝඩ් එක පැත්තට. මේ එපිසෝඩ් එක පටන් ගනිද්දිම අපිට පෙන්වන්නේ ෂාන්ලා ෆ්ලයිට් එකකින් ගමනක් යන ගමන් ඉන්නවා. ඉතින් මෙතනදී ෂෙලි ෂාන්ගෙන් අහනවා ඔයා ලිපිකා සයිකියා කියලා කෙනෙක්ව දන්නවද කියලා. ඉතින් ෂාන් කියනවා දන්නේ නම් නැහැ මම දැනගන්න ඕනේද කියලා. ඊට පස්සේ ෂෙලි ෂාන්ට අර ලිපිකලා විකේතනය කරපු සැපයුම් කරුවන්ගේ ලිස්ට් එක පෙන්නලා කියනවා මේක ගැන මමයි ජයු ඇරෙන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒත් මේ විස්තර ටික ඉන්දියන් බුද්ධාංශයට ගිහිල්ලා කවුරු හරි ඒ තොරතුරු එයාට දීලා කියලා. ඉතින් ෂාන් නිදන් ඉන්න ජයුදිහා බලලා කියනවා එයා කවදාවත් එහෙම කරන්නේ නැහැ කියලා. ෂෙලි කියනවා හේතුවක් තියෙනවා නම් ඕන කෙනෙක්ට එහෙම කරන්න පුළුවන් කියලා. ඉතින් පස්සේ ෂාන් කියනවා අපි මේ සේල් එක නවත්තන්න ඕනේ. එයාලා ළඟ තව මොනවද තොරතුරු තියෙනවද කියලා අපි දන්නේ නැහෙනි කියලා. ඉතින් ෂෙලි නම් මේකට කැමති වෙන්නේ නැහැ. ඉතින් ෂෙලි කියනවා ජයුත් නෙවෙයි එයාගේ වයිෆුත් නෙවෙයි නම් බීජේ වෙන්න බැරිද කියලා. ඉතින් ෂාන් කියනවා එයා ඔයාගේ පොඩි කාලේ ඉඳන් යාළුවා නේද කියලා. පස්සේ ෂෙලි කියනවා ළඟ ඉඳන් බෙල්ල කපන එක ගොඩක් ලේසියිනේ කියලා. එහෙම නැත්නම් කාවේරි වෙන්නත් පුළුවන් කියලා. ඔයා වෙන්නත් පුළුවන් කියලා. ෂෙලි අහනවා ඒ ඔයාද ෂාන් කියලා. ඉතින් ෂාන් කියනවා ඔයාට මොකද හිතෙන්නේ කියලා. ඉතින් ෂෙලි කියනවා ඒ කවුරු වුණත් එයාට තව ටික කාලයයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා. එතනින් සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ෂෙලිලා ෆ්ලයිට් එකෙන් ගොඩ බහැලා එක පිරිසක් එක්ක යනවා කාන්තාරයේ ඈතක තියෙන එක කඳ උරකට. ඉතින් මෙතන සුපිරිම ආරක්ෂාවක් තියෙනවා. මෙතන ඉන්න අයත් එක්ක තමයි මෙයාලගේ ඊළඟ බිස්නස් එක වෙන්නේ. ඉතින් ෂෙලි ෂාන්ව එයාලට අඳුන්වා දෙනවා වගේම එයාලත් ෂාන්ව ඉහලින්ම පිළිගන්නවා. මෙතනදී ෂාන්ට එයත් එක්ක හමුදා විහිටිය කෙනෙක් හම්බ වෙනවා වගේම එයා කියනවා මට මෙයා ගැන සහතික වෙන්න පුළුවන්. මෙයා තමයි හිටිය නිර්භීතම වගේම දක්ෂම කෙනා කියලා. ඉතින් මේක අහපුවම ෂෙලිට තවත් සතුටුයි. ඉතින් කට්ටියම ෂාන්ට චීර් කරලා අප්පුඩි ගහලා ෂාන්ව පිළිගන්නවා. මේ වෙලාවේදී ජයු එතන තියෙන වයින් බෝතල් වගේක් අරගෙන කට්ටියට අපි මේ සතුට සමරමු කියලා කිව්වත් ෂෙලි ජයුට බනිනවා දැන් මේව කරන්න බෑ අපි ආපු වැඩේ ගැන බලන්න ඕනේ කියලා. ඉතින් ෂෙලි ජයුට බනිනවා ෂානුත් පැත්තක ඉඳලා බලාගෙන තමයි ඉන්නේ. ඉතින් ලිපිකා එයාට රෝ එකේ ප්‍රධානිය කිව්ව විදියට තොරතුරු ටික දෙනවා. ඒගොල්ල ළඟ තියෙන්නේ ජීවීව ලිපිකලට එකතු කරගත්ත වගේ තොරතුරු ටිකක් විතරක් නිසා එයා කියනවා ජීවී කරේ විකේතනය කරපු ටික විතරයි ඔයාලට මේ ටික එව්වේ ඔයාගේ නියෝජිතයා කවුද කියලා. ඉතින් මේ කොහොම ඇහුවත් ලිපිකා මොනවත්ම කියන්නේ නැහැ. ඒක නිසා එයා කියනවා ලිපිකට ඔයාවයි දානිෂ්වයි මම කමිටුවට ඉදිරිපත් කරනවා කියලා. ඉතින් මේක අහලා ලිපික ඇතුලින් නැගිටලා යන්න යනවා. ඊට පස්සේ සාරංග ලිපිකට කෝල් කරලා කියනවා ෂාන් දැන් ඉන්නේ අපේ පැත්තේ නෙවෙයි. එයා ෂෙලීලට එකතු වෙලා එයා මම කියපු දේවල් ඇහුවෙත් නැහැ. අනිත් එක එයා අපි ඉස්සරහම අපේ ඒජන්ට් කෙනෙක්ට ගැහුවා කියලා. ඉතින් මේක අහපු ලිපික තවත් අවුල් යනවා. ඊට පස්සේ පෙන්නනවා ෂාන්ලා එනවා එයා තෝරගත්ත තැනකට එයාලගේ ආයුධ ගැන කස්ටමර්ස්ලට හඳුන්වා දෙන්න. ඉතින් මෙතන විස්තර කරන්න ෂෙලි ෂාන්ව තමයි හඳුන්වලා දෙන්නේ. කොහොම හරි ෂාන් ලස්සනට මේක කරනවා. ඒ වගේම එයාලගේ ආයුධ අභ්‍යාසයත් එයාලට පෙන්නනවා. ඉතින් මෙතනින් වෙන විනාශය ලෝකෙටම විනාශයක් තමයි. ෂාන් මේක දිහා බලලා දුකින් කල්පනා කරනවා. මොකද මේ ආයුධ එළියට ගියොත් ලෝකෙම අවදානමේ නිසා. ඉතින් මේ ආයුධ ගැන සීන් එක නම් බලන්නම ඕනේ එකක්. ලස්සනයි වගේ තිබ්බට පට විනාශයක් මේව තුලින් කරනවා. පස්සේ කොහොම හරි මෙයාලත් මේ ආයුධවල වැඩ ටික දැකලා ඩීල් එකකට කැමති වෙනවා. ඉතින් මෙතන රටවල් ගණනාවකම කට්ටිය ඉන්නවා. පහුවදා මේ ආයුධ ඩිලිවරි කරන වාහන ළඟට යන ෂාන් ඒ වාහනවල නම්බර් ප්ලේට් ටිකක් බලාගෙන මතක තියාගෙනම ජයුගෙන් අහනවා මේ බඩු ටික යන්නේ කොහෙටද කියලා. ඉතින් එයා කියනවා නැවට යන්නේ එතනින් අපේ මධ්‍යම ගබඩාවට කියලා. ෂාන් අහනවා ඒ කොහෙද කියලා. ජයු කියනවා ඒ ගැන ඔයාට වෙලාවට දැනගන්න පුළුවන් වෙයි කියලා. පස්සේ ෂෙලි ෂාන්වත් එක්කගෙන කාන්තාරේ කතා කර කර එක තැනකට එනවා. මෙතනට ආවම එයාලා හම්බ වෙන මිනිස්සයා තමයි මේ කතාවේ ඉන්න දරුණුම ඩයල් එක. මෙයා ගැන අපි
පස්සේ දැනගමු කොහොම හරි ෂෙලීබයි ෂාන්බයි මෙයා පිළිගන්නවා මෙයා ෂාන් ගැන විස්තර ගොඩක් අහලා තියෙනවා ඒ වගේම මෙයා ෂෙලීලාගෙන් ආයුධ ගන්න තමයි හදන්නේ ඉතින් මේ වෙනකල්ම ෂෙලීලා කරපු ගනුදෙනු ගැන හැම දෙයක්ම මෙයා දන්නවා ඉතින් මෙයා ෂෙලීට කියනවා ඔයා දැන් ගනුදෙනු කරන්න හදන කෙනාට දෙන්න තියෙන ආයුධ ටික මට දුන්නොත් මම ඔයාට එයා දෙන ගානට වඩා 50%ක්ම වැඩියෙන් දෙන්නම් කියලා ඉතින් ෂාන් කියනවා මම මගේ කණ්ඩායමත් එක්ක එක කතා කරන්න ඕනි කියලා ඉතින් මෙයා කියනවා මේ ගනුදෙනුවේදී ෂයාස් කමිෂන් නියෝජිතයන් ලිය කියවිලි මුකුත් නැහැ මමයි ඔයයි අතර විශ්වාසය විතරයි තියෙන්නේ ඒ වගේම බඩු ටික ගන්න කලින් ගානෙන් භාගයක් දීලා බඩු ටික ගත්තට පස්සේ ඉතුරු ගාන දෙන්නම් කියලා ඉතින් මේක අහගෙන ඉඳලා පස්සේ ෂාන් අහනවා මේවා පාවිච්චි කරන්නේ කොහෙටද කියලා ඉතින් එයා ෂාන්ට කියනවා ඔයාට බ්‍රිතාන්‍ය පාස්පෝර්ට් එකක් තියෙනවා නේද ඔයාට පුළුවන් ලෝකෙ වටේම ඇවිදින්න යන්න ඒත් මම නම් කියන්නේ ආපහු ඔයා ඔයාගේ රටට නම් යන්න එපා ඉන්දියාව ආරක්ෂිත නැහැ කියලා ඉතින් එයාලා ඒක කියලා ෂාන්ටයි ෂෙලීටයි සමුදීලා යනකල් ඉඳලා ෂාන් ෂෙලීගෙන් අහනවා එයා කවුද ISIS ද නැත්නම් අල්කයිඩාද කියලා ඉතින් ෂෙලී අහනවා ඒත් ඇයි ඔයා එයාගෙන් සේවා කොහෙටද පාවිච්චි කරන්නේ කියලා ඇහුවේ ඇයි කියලා ඉතින් ෂාන් කියනවා හදිස්සියේවත් ඉන්දියාවට මොන හරි වුණොත් ශ්‍රී ලංකාවේදී බ්‍රිතාන්‍ය පාස්පෝර්ටුත් වැඩක් නැහැනේ කියලා ඉතින් ෂෙලී කියනවා නොදන්න දේවදූතයට වඩා දන්න දූතය හොඳයි කියලා ජයුට කියන්න එයාගේ තොගය ලෑස්ති කරන්න කියලා ෂෙලී කියනවා අර බඩු තොගය පිට වෙලත් යනවා ඉතින් ෂාන්ගේ ට්‍රක් වල නම්බර්ස් ටික කොලේක ලියා ගන්නවා පස්සේ මෙතනට කාවේරි බීජේ එනවා ඉතින් බීජේව ජයු පිළිගන්නකොට කාවේරිගේ ඇස් හොයන්නේ නම් ෂාන්ව ඒ වගේම මෙතන ඉන්න අය කාවේරිට අමුත්තෙක් විදියට කතා කරන එක ගැන කාවේරිට අවුල් යනවා ඉතින් පස්සේ ෂෙලී ඇවිත් මෙයාව පිළි අරගෙන බීජේ එක කතා කරලා කාවේරිත් එක්ක යාළගේ කූඩාරමට යන්න යනවා ඉතින් මෙතන ඉන්න හැමෝම ෆෝන් අයින් කරලා තිබුණත් බීජේ එයාගේ ෆෝන් එක තියාගන්නවා ඉතින් ෂෙලී කාවේරි දිහා බලාගෙන ඉන්න ෂාන් ළඟට ඇවිත් බීජේ ෂාන්ට ආයෙත් අනම්මනම් කියන්න පටන් ගන්නවා ඊට පස්සේ රෑ ෂාන් හොරෙන්ම මේ කඳුරටම කරන්ට් එක දෙන වයර් වගයක් කපනවා කඳුරයයි කලබල වෙනවා මේ වෙලාවේදී ෂෙලී කාවේරි ඉන්නකොට කාවේරි කරන්ට් එක ගියපු එක ගැනත් අනම්මනම් කියනවා මේ වෙලාවේදී ෂෙලී කාවේරිගෙන් අහනවා ඇයි ඔයා මගේ පෞද්ගලික ඔෆිස් කාමරයට ගියේ කියලා කාවේරි කියනවා මම ගියේ නැහැ කියලා ඒක ෂේප් කරන්න හදනකොට ෂෙලී කාවේරිගේ කනට එකක් ගහනවා පස්සේ ෂෙලී කියනවා මම ඔයාට රිද්දන්න කැමති නැහැ ඒත් ඔයා මට බොරු කියලා මාව රිද්දනවා ඒක නිසා මාව රිද්දන්න එපා කියලා කිස් එකක් දීලා අහනවා කාටද මේ ලිස්ට් එක දුන්නේ ජීවිතද නැත්නම් රහස් ඔත්තු සේවයටද කියලා ඒත් කාවේරි මුකුත් කියන්නේ නැහැ ඉතින් මේ වෙලාවේදී එක ගාඩ් කෙනෙක් ඇවිත් ෂෙලීට කියනවා කවුරු හරි ජෙනරේටරේකේ වයර් කපලා කියලා ඊට පස්සේ ෂෙලී කාවේරිට කියනවා මම ආපහු එනකොට උත්තරයක් හොයලා තියන්න කියලා එයා එතනින් යනවා ඉතින් ෂෙලී කූඩාරමෙන් යනකල් ඉඳලා ෂාන් හොරෙන්ම කාබේරි ඉන්න කූඩාරමට යනවා ඉතින් ෂාන් කාබේරිව දැක්ක ගමන් අහනවා ඔයාට ෂෙලී ගැහුවද කියලා ඉතින් කාබේරි කියනවා ඔයා මෙතනින් යන්න ඔයාව කරදරේ වැටේ කියලා ෂාන් කියනවා මම පොරොන්දු වෙනවා මම ඉක්මනින්ම ඔයාව මෙතනින් එළියට ගන්නම් කියලා ෂාන් කියනවා මම වැඩ කරන්නේ කාටද කියලා ඔයාට මම කිව්වේ නැහනේ ඇත්තටම මම වැඩ කරන්නේ කාටද කියලා කියනකොටම කාබේරි ෂාන්ව නවත්තලා මට ඒ ගැන කියන්න එපා මට ඒ ගැන දැනගන්න ඕනේ නැහැ කියලා එතනින් පස්සේ මේ දෙන්නට දෙන්න ආදරෙන් බලන් ඉදෙද්දි කාබේරි ෂාන් ගෙන් අහනවා ඔයාට මොනවද ඕනේ කියලා එතනින් පස්සේ පෙන්නනවා ෂාන් හොරෙන්ම ගිහින් කඳවුර වට කරලා තියෙන එක තැනක වැට කපනවා ඊට පස්සේ ෂාන් යනවා වාහනයට වෙලා නිදන් ඉන්න බීජේ ඉන්න තැනට ගිහින් හොරෙන්ම බීජේගේ ෆෝන් එක අරන් ෂාන් අර වාහනවල විස්තර ටික ෆොටෝ ගහලා ලිපිකට යවනවා ඒත් මැසේජ් සෙන්ඩ් වෙන්නේ නැහැ මොකද මෙහෙට සිග්නල් නැති නිසා ඒත් සිග්නල් තියෙන සීමාවකට බීජේ ගියොත් ඒ ටික යයිනි කියලා හිතලා ෂාන් ඒ ටික ලිපිකට සෙන්ඩ් කරනවා ඊට පස්සේ අපිට පෙන්නනවා කාවේරි ඉන්න කූඩාරම ඇතුළට ෂෙලී එනවා කාවේරි කියනවා මම ඔයාගේ කාමරයට ගිහින් මේ ලිස්ට් එකේ ෆොටෝ ගත්තා තමයි ඒත් මම හිතුවේ නැහැ මෙච්චර ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඉතින් ෂෙලී අහනවා ඇයි ෆොටෝ ගත්තේ කියලා කාවේරි කියනවා මට ඇත්තටම දැනගන්න ඕනුණා ඔයා මොනවද කරන්නේ කියලා මට සැකයක් තිබුණා කියලා ඉතින් ෂෙලී අහනවා ඔයාට මට කියන්න තිබුණනේ කියලා කාවේරි කියනවා ඒත් කවදාවත් ඔයා මට මුකුත් කිව්වේ නැහැනේ කියලා ඉතින් ෂෙලී අහනවා ඔයා ඒ ෆොටෝ පෙන්වුවේ කාටද කියලා කාවේරි කියනවා කාටවත් පෙන්නුවේ නැහැ හැබැයි ටික කාලයක් ෆෝන් එකේ තියාගෙන ඉඳලා ඒව ඩිලීට් කරා කියලා. ඉතින් ෂෙලී අහනවා ඔයාට විශ්වාසයිද? ඔයා කාටවත් මේව පෙන්නුවේ නැහැ කියලා. ඉතින් කාවේරි කියනවා ඔව් මට විශ්වාසයි කියලා. පස්සේ කාවේරි කියනවා ඔයා දන්නවනේ මම මගේ ෆෝන් එක හැම තැනම තියෙනවා. බීජේත් මට කිව්වා ඒක හැම තැනම තියන්න එපා කියලා. කාවේරි ෂෙලීට කියනවා. මේක අහපු ෂෙලී කාවේරිගෙන් අහනවා බීජේ ගාවත් ඔයාගේ ෆෝන් එක තිබ්බද කියලා. ඉතින් කාවේරි කියනවා එකපාරක් ඒක එක තැනක තියලා තියෙද්දි බීජේට
අන්තිම එපිසෝඩ් එකෙන් හම්බ වෙමු. එතකන් හැමෝටම සුබ දවසක් වේවා.